සුබෝදෑසනක් ස්වාධීන රූපවාහිනිය සේවයේ කැලණිය විශ්වවිද්‍යාලය සමග එක්ව ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහනයි මේ. ඔබ දන්නවා තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගේ විෂය දැනුම වර්ධනය කරලීම සඳහා සකස් වූවා. අද මෙම වැඩසටහනෙන් ඉදිරිපත් වන්නේ දේශපාලන විද්‍යාව විෂය පිළිබඳව. ඒ සඳහා අද අප සමග එකතු වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ පීඨාධිපති මහාචාර්ය පී අතුකෝරල මහතා, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා. දේශපාලන විද්‍යාව අපස උසස් පෙළ සඳහා නියමිත විෂය නිර්දේශයක් පිළිබඳ කතා කිරීමේදී මා හිතන ඔබ දැනටමත් දන්නවා අලුත් විෂය නිර්දේශයක් ඒ සඳහා හඳුන්වා දී තිබෙන බව. මේ අලුත් විෂය නිර්දේශය තිබුණු පැරණි විෂය නිර්දේශයට වඩා තරමක වෙනස් මගක් ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් වන මෙම වැඩසටහන් අලුත් විෂය නිර්දේශයට නියමිත විෂය කරුණු සාකච්ඡාවන් සඳහා ඉදිරිපත් වන බව. මා හිතන්නේ අලුත් විෂය නිර්දේශය පිළිබඳ යම්කිසි ආකාරයේ හැඳින්වීමක් ලබා ගැනීම වැදගත් ඇයි සිතනවා. අලුතෙන් විභාගයේ සඳහා සූදානම් වන, ඒ වගේම ඉදිරි අපස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් වන්නේ මේ අලුත් විෂය නිර්දේශයට අනුව. ඒ සඳහා මා ආරාධනා කරනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාට මේ දේශපාලන විද්‍යාව අලුත් විෂය නිර්දේශය පිළිබඳව යම් කිසි හැඳින්වීමක් අපිට ලබා දෙන්න කියලා. දැන් දේශපාලන විද්‍යාව මේ අලුත් විෂය නිර්දේශය කියන්නේ දැන් මේ කාරණා දෙකක් තියෙනවා. එකක් නව විෂය කරුණු ඇතුළත් කර තිබීම, දෙක මේ විෂය පිළිබඳව නව දැක්මක් ඇති කර ගැනීම. මොකද දැන් පහුගිය විෂය නිර්දේශයේ තිබුණු දුර්වලතා රාශියක් හඳුනාගෙන තියෙනවා, සහ විෂය කරුණුවල තිබිච්ච ව්‍යාකූල භාවයන් කීපයක් හඳුනාගෙන තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඒ දුර්වලතාවයන් සහ ඒ ව්‍යාකූල භාවයන් මගහැරෙන පරිදි තමයි මේ විෂය නිර්දේශය සකස් කරනු ලැබුවේ. දෙවනුව දේශපාලන විද්‍යාවේ විෂයේ තියෙන අලුත් කොටස් සහ යම් කිසි ආකාරයකට කියනවා නම් අපි දේශපාලන වශයෙන් දේශපාලන විද්‍යාව හැදෑරීමේදී අතපසු නොකළ හැකි, කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මේ යම් කිසි දේශපාලන ප්‍රපංචයක් ගැන අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම ඒ සඳහා බලපාන සාධක නැත්තම් ඒ පිළිබඳ බලපාන විවිධ දේශපාලන පැතිකඩ කීපයක් මේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා. ඒවා මේ අලුත් කියලා අදහස් කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට අලුතෙන් හඳුන්වා දුන්නු කරුණු. දැන් මේ විෂය නිර්දේශයේ සකස් කරපු නිර්මාතෘවරයා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය MOA සොයිසා මහතා. එතුමා ඇතුළු මණ්ඩලයක් තමයි මේ විෂය නිර්දේශය සකස් කරනු ලැබුවේ. එතකොට දැන් උසස් පෙළ මෙතෙක් මේ විෂය පිළිබඳව බලපු දෘෂ්ටිකෝණය යම් වෙනස්කම් ඇති කරන විශේෂයෙන්ම පළවෙනි මාතෘකාවේ. දැන් මම අදහස් කරන්නේ මේ වෙනස්කම් කරපු සහ අලුතින් විග්‍රහ කරන ලද මාතෘකා පමණක් තමයි මම ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. දැන් ප්‍රධානම කාරණය තමයි පළවෙනි මාතෘකාව. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම කියන මාතෘකාව. ඒ යටතේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය මෙතෙක් පැරණි විෂය නිර්දේශයේ තිබුණාට වඩා විශාල වෙනසක් සිදු කරලා තියෙනවා
මේ අලුත් විෂය නිර්දේශයේ දේශපාලන විද්‍යාව ස්වභාවය පිළිබඳව අපි හඳුනා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම දැන් පැරණි නිර්දේශයේ නොතිබුණු අංගයක් තමයි දේශපාලන යන කුමක්ද කියන එක. දේශපාලනය කියන්නේ මොකද්ද කියන එක ඒ පිළිබඳව සිසුන්ට අවබෝධ කිරීමක් පැරණි විෂය නිර්දේශයේ තිබුණේ නැහැ. නමුත් දැන් මේ අලුත් විෂය නිර්දේශයේ ඒ කාරණය පුළුල් ලෙස පැහැදිලි කරන්න ගුරුවරුන්ට සිදු වෙනවා. ඒ කියන්නේ දේශපාලන යන කුමක්ද? ඊට පස්සේ දේශපාලන විද්‍යාව යන කුමක්ද? දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර තියෙන වෙනස කුමක්ද? මේක අලුත් විෂය නිර්දේශයේ මූලිකම කාරණේ බවට පත් වෙලා තියෙනවා. දෙවනුව මේ විෂය ස්වභාවය දැන් ඒ කියන්නේ වෙනම සාකච්ඡාවක් පවත්වනවා. නමුත් ඊට කලින් මම හැඳින්වීමක් වශයෙන් කියනවා නම් දැන් අපි මීට පෙර දේශපාලන විද්‍යාවේ ස්වභාවය අපි විග්‍රහ කරුවේ දේශපාලන විද්‍යාව කියන්නේ රාජ්‍ය පිළිබඳ විද්‍යාවක්. දේශපාලන විද්‍යාව කියන්නේ බලය පිළිබඳ විද්‍යාවක්. දේශපාලන විද්‍යාව කියන්නේ මිනිසාගේ දේශපාලන චර්යාව පිළිබඳ විද්‍යාවක්. යනාදී වශයෙන්. ඒව තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය විග්‍රහ කළේ. නමුත් දේශපාලන විද්‍යාවේ අලුත් විෂය නිර්දේශය යටතේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය එලෙස හඳුන්වන්නේ නැහැ. දේශපාලන විද්‍යාවේ ස්වභාවය හඳුන්වන්නේ වෙනත් ආකාරයකට. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව කුමන වර්ගයේ විෂයක්ද? අන්න ඒකයි වෙනස. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව මගින් අධ්‍යයනය කරන කරුණු නෙමෙයි විෂය ස්වභාවය කියලා කියන්නේ. දේශපාලන විද්‍යාව කියන විෂය අර්ථය අධ්‍යයනය කරන කරුණු අදාළ වෙන්නේ විෂය නිර්දේශ විෂය ක්ෂේත්‍රයට. දැන් විශේෂයේත්‍රයේ කරුණු දේශපාලනයේ ස්වභාවය ලෙස මේක විග්‍රහ කරලා තියෙනවා. නමුත් දැන් ඒක ඒ ඒ ඒ අවුල ඒ ව්‍යාකූල භාවය දැන් ලිහිලා තියෙනවා. දැන් මේ අලුත් විශේෂ නිර්දේශේ මොකද්ද මේ ලිහිලා තියෙන්නේ? දේශපාලන විද්‍යාවේ විශේෂයේත්‍රයට අයත් කොටස් මෙතෙක් දේශපාලන විද්‍යාවේ ස්වභාවය ලෙස විග්‍රහ කළා. නමුත් අද ඒක පැහැදිලි වෙනස් කරලා තියෙනවා. අද දේශපාලන විද්‍යාවේ ස්වභාවය කියලා විග්‍රහ කරන්නේ මේ විෂය කුමන වර්ගීකරණ විශේෂයක්ද අපි ගත්තොත් අපි දන්නවා මේ ලෝකේ තියෙනවා ශාස්ත්‍රීය ඥානෙ අපි ගත්තොත් දැන් මිනිසා එක පැත්තකින් අවුරුදු දහස් ගාණක් තිස්සේ ස්වභාව ධර්මයේ පිළිබඳව දැනුම ඒකරාශී කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් සමාජයේ පිළිබඳව දැනුම ඒකරාශී කරගෙන තියෙනවා. ඒ ස්වභාව ධර්මයේ පිළිබඳව ඒකරාශී කරගත් දැනුමට අපි කියනවා ඒ දැනුම තුලින් නිර්මාණය වූ විද්‍යාවන්ට අපි කියනවා සුද්ධ විද්‍යාවන් නැත්නම් ස්වභාව ධර්ම විද්‍යාවන් කියලා. සමාජයේ පිළිබඳව මිනිසා රැස් කරගත් දැනුම තුලින් බිහිවෙච්ච විෂයන්ට අපි කියනවා සමාජීය විද්‍යාවන් කියලා. දෙතරෙන් දේශපාලන විද්‍යාවේ ස්වභාවය කියලා අපි සාකච්ඡා කරන්න ඕන කාරණා දෙකෙන් දේශපාලන විද්‍යාව කුමන වර්ගයකට අයිති වෙන්නේ? දේශපාලන විද්‍යාව අයිති වෙන්නේ ස්වභාව ධර්ම විද්‍යාවකටද? එසේත් නැතහොත් දේශපාලන විද්‍යාව අයිති වෙන්නේ සමාජීය විද්‍යාවකටද? ඒතර ස්වභාවය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ අද මේ අර දෙකෙන් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස අපි සාකච්ඡා කරන්නේ. ඒකයි විශේෂ ස්වභාවය කියලා අද පිළිගන්නේ. එතකොට දැන් මෙතෙක් අපි විග්‍රහ කරපු දේවල් බලය පිළිබඳ විෂය මේ බලය පිළිබඳ විද්‍යාවක්, රාජ්‍ය පිළිබඳ විද්‍යාවක්, මිනිසාගේ දේශපාලන චර්යාව පිළිබඳ විද්‍යාවක් කියන එක අද දේශපාලන විද්‍යාවේ ස්වභාවයට අදාළ කරුණු ලෙස සලකන්නේ නැහැ. ඒවාද සලකන්නේ විශේෂ ක්ෂේත්‍රයත් කරුණු ලෙස. මේ විදිහට පැහැදිලි යම් පැහැදිලි දැක්මකින් මේ නව විෂය නිර්දේශය හදලා දෙනවා පළවෙනි මාතෘකාව. ඊළඟට දේශපාලන විද්‍යාවේ අධ්‍යන මාර්ගවල අලුත් අංගයන් නැතුවත් කරලා දෙනවා. දැන් විශේෂයෙන්ම කියනවා නම් සමාජ විද්‍යාත්මක අධ්‍යන මාර්ගය නව විෂය නිර්දේශය ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම පද්ධති විශ්ලේෂණ ක්‍රම, එහෙම නැත්නම් ක්‍රම විශ්ලේෂණ ක්‍රමය අතුලත් කරලා තියෙනවා දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශයට. ඒක මෙතෙක් අතුලත් කරපු ඒවා නොවේ. මෙතෙක් අධ්‍යන මාර්ග වලට අතුලත් නොවූ නව අංග දෙකක් ලෙස පද්ධති විශ්ලේෂණ ක්‍රමයත් ඒ වගේම සමාජ විද්‍යාත්මක ක්‍රමයත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දේශපාලන විද්‍යාව සහ අනිකුත් සමාජ විද්‍යාවන් අතර පවතින සම්බන්ධය සහ දේශපාලන විද්‍යාව සහ අනිකුත් සමාජ විද්‍යාවන් අතර තියෙන වෙනස මේක අලුත් විෂය නිර්දේශන ඇතුළත් කරලා තියෙනවා පළවෙනි මාතෘකාවේ. ඒ වගේම දේශපාලන විද්‍යාවේ අලුත් විෂය නිර්දේශය තියෙනවා තවත් කැපී පෙනෙන අංගයක් තමයි
දේශපාලන අධ්‍යයනය වර්ධනය වුණේ කොහොමද ලෝකේ? ඒ කියන්නේ ඈත අතීතයේ ශිෂ්ටාචාරය ආරම්භ වූ යුගයේ පටන් වර්තමානයේ දක්වා දේශපාලනේ හැදෑරුවේ කොහොමද? ඒක අධ්‍යයනයක් අධ්‍යයන විෂයක් විදිහට ඒක වර්ධනය වුණේ කොහොමද? ඒක නව විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා. නිසා පළවෙනි මාතෘකාව කියන්නේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම කියන මාතෘකාවේ තමයි විශාල වෙනස්කම් කරලා තියෙන්නේ. ඊළඟ දෙවෙනිම අපි ගත්තොත් ආණ්ඩුව පිළිබඳ කාරණේ. ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුව ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව කොහොමද ජනතාවට බලපාන්නේ, ආණ්ඩුව සහ ජනතාව අතර තියෙන සම්බන්ධය කොහොමද, ආණ්ඩුව විසින් කොහොමද ජනතාවට බලපෑම් කරන්නේ, ආණ්ඩුව විසින් කොහොමද ජනතාව සමග සම්මුතිය ඇති කරගන්නේ, ආණ්ඩුව කොහොමද ජනතාවට බලහත්කාරය යොදවන්නේ, අන්න එවැනි අලුත් ආකාරයකට මේ ආණ්ඩුව සහ ජනතාව අතර තියෙන සම්බන්ධය, ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නව විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බලය, ආණ්ඩුවේ බලතල කොහොමද සීමා කරන්නේ? බලතල බෙදීමේ න්‍යාය, ආණ්ඩුකම ව්‍යවස්ථානුකූලවාදය, ඒ වගේම නීති ආධිපත්‍ය වගේ සංකල්ප නව විෂය නිර්දේශයට ඇතුළත් කරලා දෙනවා, විශේෂයෙන්ම ආණ්ඩුවේ බලතල සීමා කිරීමේ දෘෂ්ටි කෝණය. අන්න ඒ වගේ මේ නව විෂය නිර්දේශයේ ගොඩනගලා තියෙන විශේෂයෙන්ම දේශපාලන විද්‍යාවේ මූලිකාංග කියන කොටස, එහෙම නැත්නම් දේශපාලන විද්‍යාවේ මූලධර්ම කියන කොටස තමයි විශාල වෙනසකට භාජනය කරලා තියෙන්නේ. ඒ වගේම නව විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා ගැටුම් කළමනාකරණය සහ ගැටුම් निराකරණය කියන නව අංගය. මේක පහුගිය දශක කීපයක් ඇතුළත ලෝකයේ අධ්‍යයනයක් ලෙස ගැටුම් අධ්‍යයනය වර්ධනය වෙලා තියෙනවා. ඒක උසස් පෙළ නව විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සමාජය තුළ මිනිසාගේ හැසිරීම කොහොමද දේශපාලන බලපාන්නේ කියන කාරණේ අනු එයටදී දේශපාලන ක්‍රමයක් යනු කුමක්ද, දේශපාලන සංස්කෘතිය යනු කුමක්ද, දේශපාලන සමාජානුයෝජනය යනු කුමක්ද, දේශපාලන චර්යාව යනු කුමක්ද, දේශපාලන ප්‍රභූත්වය කියන්නේ මොකක්ද, දේශපාලන සංවර්ධනය යනු කුමක්ද, මෙන්න මේ මාතෘකා අලුතෙන් විෂය නිර්දේශයට අතුලත් කරලා තියෙනවා. ඒ කියන්නේ ජනතාව සහ රාජ්‍ය අතර තියෙන සම්බන්ධය, මිනිසාගේ හැසිරීම කොහොමද දේශපාලන ක්‍රමේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියන කාරණය ඔන්නයේ මාතෘකාර්ථයේ ඉදිරිපත් කරලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය, දේශපාලන ක්‍රම, දේශපාලන සමාජානුයෝජනය, දේශපාලන චර්යාව, දේශපාලන සංවර්ධනය, දේශපාලන ප්‍රභූත්වය කියන අලුත් මාතෘකා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම විෂය නිර්දේශයට තවත් අලුතින් ඇතුළත් කරලා තියෙන කාරණයක් තමයි අන්තර්ජාතික දේශපාලනය. ඒක මෙතෙක් අපස උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් වුණේ නැහැ. ඒතර මේ අන්තර්ජාතික දේශපාලනය තුළ රාජ්‍ය ක්‍රියාකාරීත්වය කුමක්ද? එතකොට රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලනයට කොහොමද අන්තර්ජාතික සාධක බලපාන්නේ කියන විෂය කරුණු මේ විෂයට අලුතින් ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව තවත් අලුත් අංගයක් ඇතුළත් කරලා තියෙනවා මේ විෂය නිර්දේශයට. ඒ තමයි රාජ්‍ය පරිපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය. කොහොමද ආණ්ඩුව ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ? ප්‍රතිපත්ති සම්පාදනයට බලපාන සාධක මොනවාද? ඒ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඒ ප්‍රතිපත්ති ජනතාවගේ ජන ජීවිතයට බලපාන්නේ කෙසේද? යනාදී කරුණු. ඒ වගේම කොහොමද රාජ්‍යයක පරිපාලනය ක්‍රියාත්මක වෙන්නේ? සිවිල් සේවය කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ කරුණු විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව තවත් අලුත් කොටස් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂ නිර්දේශයෙන්. දැන් අපි ගත්තොත් දැන් මෙතෙක් අපි ආණ්ඩු ක්‍රම ආකෘති විදිහට උගන් අපි ඉගෙන ගත්තු අපි උගන්නපු ජනාධිපති ක්‍රමය, කැබිනට් ක්‍රමය, ඒ වගේම මිශ්‍ර ආණ්ඩු ක්‍රමය, ඊට අමතරව ඒකතන්ත්‍ර කියන අලුත් කොටස ඇතුළත් කරලා තියෙනවා නව විශේෂ නිර්දේශයට ඒකතන්ත්‍ර ක්‍රමය. ඒ වගේම දැන් අපි තුලනාත්මක ආණ්ඩු ක්‍රම ගැන සාකච්ඡා කරද්දී රටවල් පහක ආණ්ඩු ක්‍රම සහ දේශපාලනය ගැන අපි මේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තිබුණා කලින් ඉඳලම. ඒකෙදි අපි ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, සෝවියට් සංගමය කියන රටවල් පහ තමයි සාකච්ඡා කළේ. දැන් නව විෂය නිර්දේශයට සෝවියට් සංගමය ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට ඇතුළත් කරලා තියෙනවා ස්විස්සලන්තය. ඒ අනුව
තුලනාත්මක ආණ්ඩුකම විදියට ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ප්‍රංශය ඒ වගේම ඉන්දියාව සහ ස්විස්සලන්තය කියන රටවල් පහ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේවා තමයි විශේෂයෙන්ම අලුත් විෂය නිර්දේශයේ ඇති කරන ලද වෙනස්කම් සහ අලුතින් ඇතුළත් කරන ලද අංගයන්. ඔව් පැරණි විෂය නිර්දේශය හා සසඳද්දී නව විෂය නිර්දේශය සඳහා අලුත් විෂයාංග ගණනාවක් ඇතුළු වී ඇති බවයි පෙනෙන්නේ. මම හිතනවා මේ පුරසිංහ මහත්මයා විභාගය සඳහා නියමිත දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශය කුමන ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවද? ඔව් දැන් දෙවනි දැන් ප්‍රශ්න පත්‍ර දෙකක් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න මූලික කාරණයක්. දැන් ප්‍රශ්න පත්‍ර ක්‍රමය මම මෙතන කියන්න අදහස් කරන්නේ නැහැ. නමුත් දැන් ඉස්සර අපි පැරණි නිර්දේශයට ප්‍රශ්න පත්‍ර දෙකක් තිබුණා. ඒ කියන්නේ දේශපාලන විද්‍යා මූලිකාංග 1 සහ දේශපාලන විද්‍යා මූලිකාංග 2 කියලා. දේශපාලන විද්‍යා මූලිකාංග 1 කියලා එදා ඉස්සර කිව්වේ දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත සහ තුලනාත්මක ආණ්ඩුක්‍රම. දේශපාලන විද්‍යා මූලිකාංග 2 කියලා අපි කිව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම හා දේශපාලනය. දැන් එහෙම දෙකක් නැහැ. දැන් ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකට මිශ්‍රව තමයි එන්නේ. මේ කොටස් දෙකෙන්ම මිශ්‍රවයි ප්‍රශ්න අහන්නේ. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම හා දේශපාලනයේ කැපී පෙනෙන වෙනසක් නව විෂය නිර්දේශයේ ඇතුළත් කළා නැහැ. එකම දේ තමයි අර ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික සමාජය අතර සම්බන්ධතාවය යටතේ ඇතැම් වෙනස්කම් ඇති කරලා තියෙනවා. සුළු සුළු වෙනස්කම්. ඒ විසක් ප්‍රධාන වෙනසක් ඇති කළා නැහැ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම හා දේශපාලනය නැමැති ක්ෂේත්‍රය තුල. ඔව් දේශපාලන න්‍යායාත්මක කරුණුත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සහ දේශපාලනය සම්බන්ධ ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ කරුණුත් මම හිතන්නේ මේ අලුත් නව විෂය නිර්දේශයට ඇතුළු වෙලා තියෙනවා. අපි එහෙමනම් අපි මේ නව විෂය නිර්දේශය යටතේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම පිළිබඳ මාතෘකාවයි. පුරසිංහ මහත්මයා සඳහන් කරපු ආකාරයට සමාජ විද්‍යාවක් හැටියට දේශපාලන විද්‍යාව අපට කෙසේ අර්ථකථනය කළ හැකිද කියන කාරණාව මා ඒ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතුකෝරල් මහතා වෙත ආරාධනා කරනවා. ඔය ඇත්තටම දේශපාලන විද්‍යාව පිළිබඳව කතා කිරීමේදී එක ප්‍රධාන වශයෙන් සමාජීය විද්‍යාවක් කියන අදහස තමයි ඒකට පක්ෂව තමයි විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට සමාජී විද්‍යාවක් කියනවා කියන කාරණේ අපි ගන්නකොටම අපි දන්නෝ මේ ලෝකේ අපි අපේ දැනුම ගත්තන් පස්සේ ප්‍රධාන අංශ දෙකක් යටතේ මේක දිහා අධ්‍යයනය කළ තියෙනවා. එක් කොටසක් මේ ස්වභාව ධර්මය පිළිබඳව අධ්‍යයනය කරනවා. අනික් පැත්තෙන් මිනිසාගේ චර්යාව පිළිබඳව මිනිසා සමාජය තුළ කොයි විදිහටද හැසිරෙන්නේ කියන කාරණා පිළිබඳව අධ්‍යයනය කළා තියෙනවා. නිසා මේ විෂය ධාරාවන් දෙකක් යටතේ ඇත්තටම ස්වභාව ධර්ම විද්‍යා විෂයන් හැටියට ඒව ඇත්තටම අපි විශ්වවිද්‍යාලයක් ගත්තත් පීඨ හැටියට ගත්තොත් එහෙම පැහැදිලිවම එකිනෙකට වෙනස් පීඨ. විශේෂ ස්වභාව ධර්ම විද්‍යාව උගන්වන්නේ විද්‍යා පීඨයක. එතකොට අනිත් පැත්තෙන් අපි කතා කරන දේශපාලන විද්‍යාව වගේ විෂය ධාරාවන් ඒවා ශාස්ත්‍ර පීඨේ එහෙම නැත්නම් තවත් සමහර විශ්වවිද්‍යාලවල කියන්න පුළුවන් මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා කියලා නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අංශයට තමයි ඇත්තටම සාකච්ඡා කරන්නේ. එතකොට මෙහිදී මේ දෙක සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් අපිට මේ තුල තියෙන ප්‍රධාන වෙනස මොකක්ද කියන එක අපිට බලන්න සිදු වෙනවා. එතකොට ප්‍රධානම තියෙන වෙනස තමයි ඇත්තටම ස්වභාව ධර්ම විද්‍යා විෂයන් හදාරන අය කිසියම් ආකාරයක ද්‍රව්‍යාත්මක පදනමක් යටතේ මේවා අධ්‍යයනය කරනවා. උදාහරණයක් හැටියට අපි හිතමු රසායන විද්‍යාඥයෙක්. එහෙම නැත්නම් භෞතික විද්‍යාඥයෙක් ගත්තොත් රසායන විද්‍යාඥයෙක් ගත්තොත් බොහෝ විට යම් යම් සාන්ද්‍රණයන් පිළිබඳව අපි හිතමු පස් වගේ දේවල් මේවයි තියෙන මිශ්‍රණයේ පිළිබඳව මේවා තමයි ඇත්තටම. එහෙම නැත්නම් භෞතික විද්‍යාඥයෙක් ගත්තොත් බලය පිළිබඳව මේවට ඇත්තටම පදනම් වෙලා තින්නේ ද්‍රව්‍යාත්මක පදනමක්.
අනිත් පැත්තෙන් අපි සමාජ විද්‍යාවන් කිව්වෙන් පස්සේ ඒක ඊට වඩා වෙනසක් තියෙනවා ඒක සංකීර්ණ ඇත්තටම ඒට හේතුව තමයි ඇත්තටම මේ සමාජ විද්‍යා විෂය ධාරාව තුළ අපි අධ්‍යයනය කරන්නේ සම්පූර්ණයෙන් මිනිසාගේ චර්යාව පිළිබඳව මේ ලෝකයේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ ඔවුන් සමහර විට දේශපාලන සත්ව හැටියට හැසිරෙනවා තවත් වෙලාවකදී ආර්ථික ජීවිතයේ ආර්ථික තීන්දුව ගන්න පුද්ගලෙක් හැටියට මේ කටයුතු කරනවා තවත් අවස්ථාවකදී ආගමික ආගමක සමාජිකයෙක් හැටියට එක්කෝ පන්සලක වෙන්නකම් පල්ලියක වෙන්න පුළුවන් කෝවිලක වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංස්කෘතික සංවිධානයක සමාජිකයෙක් හැටියට විදිහට මේ මේ පුද්ගලයාගේ චර්යාව ගත්තන් පස්සේ තාමත්ම විවිධත්වයක් සංකීර්ණ බවක් තියෙනවා ඇත්තටම මේ විශේෂයෙන් මේ පුද්ගල චර්යාව හැදෑරීමේදී එතන මෙතෙන්දී පැහැදිලිවම අපට පේනවා මේ විෂය ධාරාවන් දෙක අධ්‍යයනය කරනකොට පැහැදිලිව වෙනස්කම් තියෙනවා. ඒතර වෙනස්කම් අනුව දැන් උදාහරණයක් හැටියට සබහාධර්ම විද්‍යාව අධ්‍යයනය කරන කෙනෙකුට පරීක්ෂණාගාරයක් තුර ලැබොරටරියක් තුල එක කරන්න පුළුවන් එහිදී බාහිරව එල්ල වෙන යම් යම් බලපෑම් වලින් උදාහරණයක් හැටියට බලපෑම් වලින් බලපෑම් අවම කළා ඒ පරීක්ෂණය කරන්න පුළුවන් අපි හිතමු රසායන විද්‍යාඥයෙක් ගත්තොත් එහෙම ලැබ් එකකට ගිහිල්ලා ඔහුට ඒ පරීක්ෂණය කිසිදු බාහිර බලපෑමකින් තොරව ඒක කරන්න පුළුවන් නමුත් සමාජ විද්‍යාඥයෙකුට ගත්තන් පස්සේ ඔහුට තියෙන රසායනාගාරය තමයි ඇත්තට මේක පළල් ඒ රසායනාගාරය කියලා කියන්නේ ඇත්තටම සමාජය ඒතර සමාජය කියන්නේ ඇත්තටම ඉතාම සංකීර්ණ දෙයක් ඒතර මේ සංකීර්ණ සමාජයක් තුළ පුජ්‍යලේ කොහොමද හැසිරෙන්නේ කියන කාරණය අධ්‍යයනය කරනවා කියන එක ඉතාමත්ම සංකීර්ණයි තමයි බැර ඇරුම්. ඒතර මේ අධ්‍යයනය කරන ක්‍රමවේද දෙකේ තුල තියෙන වෙනස තුලින්ම පේනවා මෙහිදී කෙනෙකුට එළබෙන්න පුළුවන් නිගමන අනුගමනය කළ හැකි විධික්‍රම අතරත් පැහැදිලි වෙනසක් තියෙනවා. නිසා පැහැදිලිව මේ ස්වභාව ධර්ම විද්‍යා විෂය ධාරාවෙන් සමාජ විද්‍යා විෂය ධාරාව පැහැදිලි වෙනසක් කෙනෙකුට දකින්න පුළුවන් ඇත්තටම. ඒතර ඒ නිසාම කෙනෙකුට බොහෝ විට තර්ක කරනවා මේ දෙක තුල පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ස්වභාව ධර්ම විද්‍යා විෂයක් හදාරන කෙනෙක්ගේ අනුගමනය කරන මාර්ගය තුල ඔවුන් ලබා ගන්නා දේවල් නිශ්චිතව ඉදිරිපත් කරනවා. එතකොට ඒව ඇත්තටම ඒවට කියන්නේ ඇත්තටම ජෙනරලයිසේෂන් කරනවා කියලා සාමාන්‍යකරණයකට ලක් කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු වතුර එක යම්කිසි මට්ටමකට සීතල වුණාන් පස්සේ ඒක අයිස් බවට පරිවර්තනය වෙනවා. ඒතර ඒක යම්කිසි එක ස්වභාව ධර්ම විද්‍යාවල දෙක නියතියක්. මේක වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක කොයි රටේද කරන්නේ කොයි විශ්වවිද්‍යාලයේද කරන්නේ කියන එක එච්චර ප්‍රශ්නයක් නැහැ මොකද ඒවා හැමෝටම පිළිගන්න පුළුවන්. නමුත් අනික් පැත්තෙන් අපි මේ සමාජ විද්‍යා විෂය ධාරාව හදාරන කණ්ඩායම් ගත්තන් පස්සේ ඒ අයට තියෙන ප්‍රශ්න දිහා බැලුවෙන් පස්සේ ඒ අය ගැටලු දිහා බැලුවෙන් පස්සේ මේ ගැටලු විවරණය කරන ආකාරයේ විශ්ලේෂණය කරන ආකාරය තුළ පැහැදිලිවම තියෙන වෙනසක්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මේ විදිහට අපි දේශපාලන විද්‍යාව තුළ අපට යම්කිසි නිශ්චිත න්‍යායක් ගොඩනගන්න පුළුවන්ද කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඇත්තටම එහෙම නිශ්චිත න්‍යායක් ගොඩනැගීම අපහසුයි. දැන් උදාහරණයක් හැටියට අපි කියමු ප්‍රජාතන්ත්‍රවාදය. එතන ප්‍රජාතන්ත්‍රවාදයේ කවුරු හරි කියන්න පුළුවන් මේක තමයි වඩාත්ම විශිෂ්ටතම ප්‍රශස්තතම පාලන ක්‍රමය කියලා. එතන තවත් කෙනෙක් කතා කරන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේදී මොන වගේ ක්‍රමෝපායන් ද අනුගමනය කරන්නේ මොන වගේ පාලන ක්‍රමයක් ද අනුගමනය කරන්නේ වඩාත් හොඳ මොකක්ද? දැන් උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්ද එහෙම නැත්නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්ද එහෙම නැත්නම් මේ දෙකේම මිශ්‍රණයක්ද මේ විදිහට මේක කාටවත් 100%ක් නිශ්චිතව මේක තමයි හරිම ක්‍රමය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හිතමු මේ සඳහා අනුගමනය කළ හැකි නියෝජන ක්‍රමය මොකක්ද කියලා. මේවා අද දේශපාලන විද්‍යාව තුළ
විවිධ මතවාදවලට ඉදිරිපත් වෙලා මතභේදයට ලක් වෙමින් විවිධ දෘෂ්ටි කෝණ තුලින් බලන ඒවා වඩාත්ම හොඳ නියෝජන ක්‍රමයක කුමක්ද කියන එක අද ලංකාවෙත් කෙනෙකුට දැක්කන් පස්සේ මේ දේශපාලන විද්‍යාගාරයක් බවට පත් වෙමින් තියෙන මේවා සාකච්ඡා කරනවාද නියෝජන ක්‍රමයේ මේ මෑතකදී ගත්තන් පස්සේ මේ පළාත් පාලන ආයතන කොහොමද මේවට නියෝජිතපත් කරගන්නේ මේ තියෙන සමානුපාතික ක්‍රමයේද වඩා හොඳ එහෙම නැත්නම් සරල බහුතර ක්‍රමයේද හොඳ එහෙම නැත්නම් මේ දෙකේ මිශ්‍රණයද මේ විදිහට නමුත් කිසියෙකුට මේක 100%ක් මෙන්න මේක තමයි ප්‍රසස්ත ක්‍රමය කියලා සමාජ විද්‍යාවකදී කියන්න අපහසුයි. එතකොට මෙන්න මේ කියන කාරණා අපට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. එතකොට දේශපාලන විද්‍යාව අපට පැහැදිලිවම සමාජ විද්‍යාවක් කියන කාරණේදී තවත් වැදගත් වෙන එකක් තමයි මොනවද මේ සමාජ විද්‍යා විෂය ධාරාවට ඇතුළත් වෙන්නේ. ඇත්තටම ඉතිහාසය, ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව, ආචාර විද්‍යාව, නීතිය මෙන්න මේ කියන අංග අද මේ සමාජ විද්‍යා විෂය ධාරාවට ආයත් වෙනවා. ඒතර අනිත් වැදගත් තේ තමයි ඇත්තටම දේශපාලන විද්‍යාවත් අනිකුත් සමාජ විද්‍යාවනුත් අතර මොන වගේ සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. මේකත් ඇත්තටම ශිෂ්‍ය හැටියට දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන අය හැටියට අපි අවබෝධ කරගන්න ඕන මේවා අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. මොකද අද ඉතාමත්ම වැදගත් දේ තමයි ඇත්තටම අපි එක විෂයකට කොටු වෙන්නේ නැතුව අපි හිතර මම මගේ විෂය ධාරාව දේශපාලන විද්‍යාව කියලා මට බෑ දේශපාලන විද්‍යාව කියන එක තුලම කොටු වෙන්න. එහෙම ගියොත් ඇත්තටම ඒ දැනුම මදි වෙනවා. ඒ නිසා තමයි අපට සිදු වෙනවා ඇත්තටම ඒ සමාජ විද්‍යා අනිකුත් සමාජ විද්‍යාවත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතාවයත් අවබෝධ කරගන්න. මොකද මොන වගේ සම්බන්ධ උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙහෙම දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය. ඒතර කෙනෙකුට තර්ක කරන්න පුළුවන්ද දේශපාලන විද්‍යාව හදෑරීමේදී ඉතිහාසය අවශ්‍ය නැහැ කියලා? ඇත්තටම ඉතිහාසය අවශ්‍යයි. මොකද අපි උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපි දේශපාලන විද්‍යාව කතා කරන සංකල්ප ස්වාධිපත්‍ය වෙන්න පුළුවන් නීතියාධිපත්‍ය වෙන්න පුළුවන් අයිතිවාසිකම් සමානාත්ම මේ ඕනම සංකල්පයක් ගත්තන් පස්සේ ඇයි මේවා ඉදිරිපත් වුණ දේශපාලන විද්‍යාවට? ඒවේ ඓතිහාසික පසුබිම මොකක්ද? ඒතර මෙන්න මේවත් එක්ක දේශපාලන විද්‍යාඥයෙක් බැලුවොත් තමයි ඇත්තටම විෂය පිළිබඳව පුළුල් අවබෝධයකට එන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික විද්‍යාව. ඇත්තටම මේ අපේ දේශපාලන විද්‍යාව විෂය ධාරාවේ ආරම්භයේදී මේක හඳුන්වන්නේ පොලිටිකල් ඉකොනොමි කියලා, දේශපාලන අර්ථශාස්ත්‍රය කියලා. ඒතර පසු කාලේ තමයි ඇත්තටම මේක විෂය ධාරාවන් දෙකක් හැටියට වර්ධනය වෙලා අද දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කියලා. නමුත් එහෙම වුණත් අපිට මේ සමාජ විද්‍යාවන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අවතක්සියකට ලක් කරන්න බෑ, අමතක කරන්න බෑ. උදාහරණයක් හැටියට ඇත්තටම අද අපි කතා කරන දේශපාලන ක්‍රමයක් දිහා බැලුවෙන් පස්සේ උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම විවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන දෘෂ්ටියින් වෙන්න පුළුවන්. මේවා පසුපස තියෙන තාමත්ම බලගත්ු ආර්ථික සාධක. ඒතර මේ ආර්ථික සාධක අවබෝධ කරගන්න නැත්නම් අපිට බෑ දේශපාලන විද්‍යාව තේරුම් ගන්න. දැන් උදාහරණයක් හැටියට උසස් පෙළ ශිෂ්‍යෙක් ලිබරල් වාදය කියන මේ සංකල්පය ගැන කතා කරනවා. මේ ලිබරල් වාදය ඒකේ විවිධ ස්වරූප ඇයි ආවේ? එතකොට ඒ පසුපස තියෙන ආර්ථික බලවේග, ආර්ථික සාධක මොනවද කියලා අනිවාර්යෙන් දැනගන්න වෙනවා අපිට මේ විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තහම සමාජ විද්‍යාව. මොකද සමාජ විද්‍යාව කියලා කියන්නේ පුළුල් අන්දමින් සමාජයේ දිහා, සමාජයේ තියෙන විවිධ පැතිකඩ දිහා බලන එකක් තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ, සෝෂියොලොජි කියන එක. එතෙන්දී ඇත්තටම කුල වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රභූ කණ්ඩායම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආගමික කණ්ඩායම් වෙන්න පුළුවන්, විවිධ කණ්ඩායම් පිළිබඳව විශාල අධ්‍යයනයක් කරන එකක් තමයි සමාජ විද්‍යාව. එතකොට අපි දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා, ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. අපට සමාජයේ සිදුවෙන යම්මන් දේවල් පිළිබඳ අවබෝධයකින් තොරව දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න බෑ. ඉතින් අද ඇත්තටම දැන් උදාහරණයක් හැටියට අද දේශපාලන විද්‍යාව එක විෂය ධාරාවක් හැටියට කතා කරනවා දේශපාලන සමාජ විද්‍යාව කියලා, පොලිටිකල් සෝෂියොලොජි කියලා. ඉතින් එතෙන්දී මොකද ඇත්තටම අපි දැන් උදාහරණයක් හැටියට ටෙරස් පුරසිංහ මහත්මයා පෙන්නුම් කළා මේ විෂය නිර්දේශය තුළ ප්‍රභූ සංකල්පය තියෙනවා, දේශපාලන සමාජානුයෝජන සංකල්පය තියෙනවා, දේශපාලන සංස්කෘතිය තියෙනවා. ඒතර මේවා ගැන අවබෝධයක් ලබන්න නම් ඇත්තටම අපිට සිදු වෙන සමාජ විද්‍යාව පිළිබඳවත් යම් කිසි මට්ටමක අවබෝධයක්. මොකද මේවා කතා කරන ජෙනරලි සාමාන්‍යයෙන් කතා කරන සමාජ විද්‍යාවේ අපි ඒක තවත්
सुविशेष कल देशपालन संबंध कल देशपालन विद्याज्ञ कथा कर देशपालन समाजानोजनिया देशपालन संस्कृतिया देशपालन प्रभु यदि मे विद्येट अपट समाज विद्यागत्ता मे कपट दाकिन लभिन इलांगट आचार विद्याव एतटम अभी देशपालन विद्यावगन आरंभित कथा करोट विशेष ग्रीसी पौरराज्य देशपालन विद्यागन कथा किरी प्लेटो अरिस्टोटल वगे देशपालन आचार धर्म संबंध बद्ध विच दिखा मैं कथा करे विशेष देशपालन के राज्यपालन कलावक वगेम पुज्यल गुडनांगन कलावक मैं देखिए देशपालन आचार विद्यात्र दड़ संबंधता वे दिन मत अपट पेन मे संबंधता विशेष दासी शतवर्षे महाकाल परछेदी मेक कैडेन नमूत अदत् मे दिखातर तीन संबंधता वे तो इवागे तमें नीति मे नीति के देशपालन संबंध अदापि व्यवस्था वीगन गुट व्यवस्था गिनगन व्यवस्था वाल पदनामेच नीति कॉन्स्टिट्यूशनल लोकेला कथा करना मेम पीलिमंद अपट देशपालन विद्या विद्य हदारण्यनो अद्यनीकरण्यनो साकाक्षाकरण्यनो अद अंतर्जातिक संबंध आगे कथा क्रीमें पेहदिलियो मे ह्यूगो ग्रोसस वगे कथा कलतीनो इंटरनेशनल लो एक अंतर्जातिक नीति पीलिबंद अपट अंतर्जाति संबंध पीलिबंद अवबोधक लागे नियमी मे अंतर्जातिक नीति के मुखदेन अवबोधक नेतु मेगन कथाकरण इध मेहम गेम पास अपट पेन पेहदिलियो देशपालन विद्या वह समाज विद्या वहत्र ऋजु ताम समीप संबंधता व्यक्ति मे प्रश्न तवत्क कारण व्यक्ति हेम डांग आयके तरकरण पुलवांग देशपालन विद्या विद्यावद कलावद मेक मे मे साकच्चा तुलम गत दया तरह मेके एक खंडाय मकिन देशपालन विद्या किल के अन्नी विद्यावक्ने तवत्खंडाय मकिन देशपालन विद्या के अन्नी मे विद्यावाक्यल मे दिपेत्र करद्रिपत् उदाहरण के तापि स्वभावधर्म विद्यावन अध्ययने किरीम यदि युदागन लबन दत्तरस किरीम एव यां किसी पिलिवेकट इद्रिपत् किरीम एक वर्गीकरणे किरीम एवगेम विश्लेषणे सह निगमन मेवन सामान्य परेशन क्रमेकदि स्वभावधर्म विद्याज्ञमने तवत्के कथा कर समाज विद्या वगे विषय वल मेकेन कारण अनुगमने पुलवांग भय अवसाने निगमन वल सीएट सीयाम ए विधेटेन भयकन तेम के समहारेन अतटम देशपालन विद्या अन्नी उदाहरण खटीट समहार देशपालन विद्याको कालगुण विद्या वगे का कालगुण विद्या किल के अन्नी अतटम उदाहरण खटेट कालगुण विद्याज्ञरा वसर गणना काल्यक्तिशे मे कलाकूल बिहेवियर के हेसरी मध्य बलला यम किसी अनावक्यम अन्न एवगे तत्वक्यल देशपालन विद्यावत्मे मे पुज्यलिंगे हेसरी यम निश्चित भवत्न मे निश्चित भाव अवबोध करगनकुट पुलवांग अनावक फलकरा ये अर्थ समर्थर्कनो देशपालन विद्यावत् कालगुण विद्यावगे विद्यावक वगेम मे प्रगतिशील विद्या प्रोग्रेसिव साइंस के नारते समारोह कथा करना एक पैत्ता अनेक पैत्ति पेनुम करना नह देशपालन विद्यावाग समाज विद्यावाक विद्यावाग लक्षण नह विद्यावाग के निश्चित भावक नह मे के तारक इद्रिपत करना तो ये पेनुम करना प्रधान मे तमय निबंधु अवस्थावक दि विशेष देशपालन विद्यावागे पुज्यल चर्या पिलिबंधु निश्चित पुलवंधन अतट मे पाठमला मैतने चर्यावाद कथा करो ये चर्यावादी उत्साह मे सामजी विद्या विषयान विद्यात्मक स्वरूप अद्यने तरह मे विशेष विषय शतवर्षे मे उत्साह अरंतन अमेरिका देशपालन विद्यार्थी कंडाय मे अणु अद कथा करो चंददायक चार्या चंददायक कोहमद हेसरी इवा निश्चित उत्साह करो मैंने मे निश्चित कारण मत मे विग्रह करना मेतिवर्ण क्रम निश्चित विग्रह करना मैंने मे अणु अब पेनवा एटम सामजी विद्यावाक्यन अर तर्क दिखम तीन देशपालन विद्या विद्यावाक्यन तर्क देशपालन विद्या विद्यावाक्यवी सामजी विद्यावाक्य अवसान वसें अपट की अन्न पुलवांग एटम देशपालन विद्या सामजी विद्यावाक्यम मे तुल मे कीन लक्षण दिखम अपट मिश्रवेच अवसान वसंख्यो देशपालन विद्याव सामज विद्यावाग्दीन कारण महिता महाचार अतकोर महात्मा हितामत्म पेहदलिव इद्रिपात्क
අපි ඊගාවට බලමු මේ විෂය නිර්දේශයට අනුව ඊගාවට ඉදිරිපත් වෙලා තියෙන තවත් වැදගත් මාතෘකාවක් තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය විශේෂයෙන්ම දේශපාලනය සහ දේශපාලන විද්‍යාව කියන්නේ කුමක්ද කියන කාරණාව මම හිතනවා මේ පිළිබඳව කතිකාචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහත්මයා ඉදිරිපත් කරાવી අපේ උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන් සඳහා ඇත්තටම දේශපාලන විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන ශිෂ්‍යෙක් පළමුව විශේෂයෙන් සිය අවධානය යොමු කළ යුතුයි දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව කතා කිරීමේදී දේශපාලනය ඒ වගේම දේශපාලන විද්‍යාව කියන මේ කාරණා දෙක අතර පවතින වෙනස මෙහිදී දේශපාලනය කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව පළමුව අවධානය යොමු කළොත් එතනින් පැහැදිලි වෙන්නේ දේශපාලන යනු ප්‍රායෝගික ක්‍රියාවලියක් පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ දේශපාලනීය කියන කාරණය තුළ අදහස් වෙන්නේ මිනිස් සමාජය තුළ දේශපාලන බල අරගලයේ ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික ස්වරූපයක්. එතකොට මේ බල අරගලය ජාතික වශයෙන්ුත් අන්තර්ජාතික වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ தத்துவයේ පිළිබඳව දේශපාලනීය තුළ සාකච්ඡා කරනවා. එහිදී ජාතිය අන්තර්ජාතික වශයෙන් නූතන ජාතික රාජ්‍යයක් දේශීය වශයෙන් දේශපාලන පක්ෂ ආණ්ඩු මේ ආදි වශයෙන් මේ ප්‍රායෝගික ක්‍රියාදාමය තුළ කටයුතු කරනවා. නමුත් දැන් මුල් කාලේ ගත්තොත් ඇරිස්ටෝටල් පොලිස් කියන රාජ්‍ය සංකල්පය තුළ ඉතින් පෙන්වා දුන්න කාරණය තමයි සමකාලීන පැවති ගීක නාගරික රාජ්‍ය ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් වඩාත් හොඳ රාජ්‍ය ක්‍රමය සහ ආණ්ඩු ක්‍රමය කුමක්ද යන්න සොයා බැලීම සඳහා මේ පොලිස් කියන වචනය පාවිච්චි කරා. ඇතරම මෙතෙන්දී අවධානය යොමු කළ තියුනේ දේශපාලනය සහ ඒකෙම දේශපාලන විද්‍යාව දෙකක් විදිහට සලකලා තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ තුල දේශපාලනය සහ දේශපාලන විද්‍යාව කියන කාරණා දෙකක් විදිහට සාකච්ඡා කරනවා. ඒතොර අපිට හරි පැහැදිලි දේශපාලනය කියන්නේ දේශපාලන විද්‍යාවේ ප්‍රායෝගික පැත්ත. එතකොට යම්කිසි දේශපාලන ක්‍රමයක් තුල ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය, ඒවයි ඒ වගේම බලය ක්‍රියාත්මක කිරීම පවතින ගැටලු, ඒවයි ප්‍රතිඵල මෙන්න මේ වගේ දේවල්. නමුත් දේශපාලනය දේශපාලන විද්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී එතෙන්දී අවධානය යොමු කරන්නේ ශාස්ත්‍රීය පැත්තක්. දේශපාලන විද්‍යාව මේ කියන්නේ මිනිස් සමාජය තුළ මිනිසුන්ගේ පොදු යහපත ගොඩනගා ගැනීම සඳහා ඒ වගේම වර්ධනය කිරීම උදෙසා කුමක් කෙසේ කළ යුතුද කියන කාරණය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නා වූ විෂයක්. එතකොට දේශපාලන විද්‍යාව කියලා අපි අවධානය යොමු කරන්නේ ශාස්ත්‍රීය වශයෙන් ඒ වගේම විද්‍යාත්මක වශයෙන් කරුල් ලබන කාරණයක් පිළිබඳව. එතකොට දැන් මේ පිළිබඳව විවිධ නිර්වචන අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර අපි මූලිකව තේරුම් ගත යුතුයි දේශපාලන විද්‍යාව තුළ රාජ්‍ය ආණ්ඩුව ඒ වගේම ජනතාවට වඩාත් සුදුසු පාලන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව වඩාත් ශාස්ත්‍රීය පදනමකින් අධ්‍යයනය කිරීමක් කෙරෙහි අවධානය යොමු කරනවා. එතකොට එහිදී මේ දක්වා විවිධ චින්තකයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් ඉතින්දී දේශපාලන දර්ශනය, ඒ වගේම දේශපාලන චින්තනය, දේශපාලන න්‍යායන්, ඒ වගේම දේශපාලන මතවාද. මෙන්න මේ වගේ කාරණා පිළිබඳව දේශපාලන විද්‍යාව තුළ සාකච්ඡා කරනවා. එතකොට මෙතෙන්දි තේරුම් ගත යුතු කාරණයක් තමයි පළමුව දේශපාලනය කියන්නේ මොකක්ද කියන කාරණේදී ප්‍රායෝගික පැත්තකුත් දේශපාලන විද්‍යාව කියන කාරණේදී විද්‍යාත්මක පැත්තකුත් සාකච්ඡා කරනවා. එතකොට දේශපාලනය සම්බන්ධ යම් යම් කාරණා විද්‍යාත්මක වශයෙන් අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාව බවත් දේශපාලනය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වෙන කාරණා දේශපාලනය වශයෙන් උත් මෙතෙන්දී සාකච්ඡාවට යොමු කරනවා. ඔව් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර තියෙනා වූ වෙනස මා හිතනවා වඩාත්ම පැහැදිලි වුණා කියලා. ඕනෑම අධ්‍යයන විෂයක් වර්ධනය වීමේදී අපිට දකින්න පුළුවන් එක මූලික ලක්ෂණයක් තමයි ඒක කාලානුරූපව, ඒ කියන්නේ දීර්ඝ කාලයක් පුරා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන ස්වභාවයක්. විශේෂයෙන්ම අධ්‍යයන විෂයක් වර්ධනය වීමේදී විෂය කරුණුවල ඇතිවන වර්ධනයක්, ඊගාට න්‍යායාත්මක පැත්තක්, ඒ වගේම සංකල්ප, ඒ වගේම ඒ විෂයට අදාළ විවිධ ගුරුකුල හා මතවාද, ඒ වගේ විවිධ යුගවලදී විටින් විට ඒක රාශි වෙලා අලුත් වෙලා අධ්‍යයන විෂයක් පරිපූර්ණ වෙනවා. එතකොට දේශපාලන විද්‍යාව විෂයත් මම හිතන්නේ ඉතාමත්ම දීර්ඝ කාලයක් පුරා වර්ධනය වුණු විෂයක්. අපි දන්නවා ග්‍රීක යුගයේ වගේ ක්‍රිස්තු පූර්ව සියවස් ගණනක සිට දේශපාලනය කියන කාරණාව පැවතුනා කියන කාරණාව. අධ්‍යයන විෂයක් වශයෙන් කොහොමද මේ විෂය දීර්ඝ කාලයක් පුරා වර්ධනය වෙන්නේ? මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහත්මයා මේ පිළිබඳව විස්තර කරනවා. මේ දේශපාලන විද්‍යාව නැමැති විෂය විෂයක් වශයෙන් ආරම්භ වෙලා ඉතාම කෙටි කාලීනයි. කියන්නේ දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් ආරම්භ වුණේ 19 වන සතවර්ෂයේ අගභාගයේ. එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලය තමයි මේ විෂය ආරම්භ වෙන්නේ.
හැබැයි දේශපාල අපි අද දේශපාලනේ අධ්‍යයනය කරන්නේ දේශපාලන විද්‍යාවේ විෂය යටතේ. නමුත් මේ විෂය බිහිවීමට පෙර මිනිසා දේශපාලනේ අධ්‍යයනය කළේ නැද්ද? මිනිසා දේශපාලනේ අධ්‍යයනය කළා. මිනිසා දේශපාලනේ හැදෑරීම ආරම්භ කරන්නේ ශිෂ්ටාචාරයේ ආරම්භක යුගවලදී. ඒ කියන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය, මැද පෙරදිග ශිෂ්ටාචාරය, ඉන්දියානු ශිෂ්ටාචාරය, චීන ශිෂ්ටාචාරය වැනි ඉපැරණි ශිෂ්ටාචාරවල තමයි දේශපාලනේ හැදෑරීම ආරම්භ වෙන්නේ. කොහොමද මේ දේශපාලනේ හැදෑරීම ආරම්භ වෙන්නේ? දේශපාලනේ හැදෑරීම ආරම්භ වෙන්නේ මිනිසා දේශපාලනයට උනන්දු වීමත් සමග. මිනිසා දේශපාලනයට උනන්දු වෙන්න පටන් ගත්තේ කොහොමද? මිනිසා දේශපාලනයට උනන්දු වෙන්න පටන් ගත්තේ දේශපාලන ආයතන බිහිවීමත් සමග. වෙනත් වචන වලින් කියනවා නම් රාජ්‍ය බිහිවීමත් සමග. ඒතර මිනිස් ඉතිහාසයේ එක්තරා අවධියක, එක්තරා අවස්ථාවක පාලක පාලිත සම්බන්ධතා නිර්මාණය වීමත් සමග, බලය පාලකයන්ගේ බලයට ජනතාව යටත් වීමත් සමග තමයි මිනිසා බලය පිළිබඳ ප්‍රශ්න ගැන කල්පනා කරන්න පටන් ගත්තේ. ඇයි පාලකයන්ගේ බලයට තමන් අවනත වී යුත්තේ? මේක තමයි දේශපාලනයේ මූලිකම ප්‍රශ්නේ. බලය කියන්නේ මොකද්ද? ඇයි මිනිස්සු බලයට අවනත වෙන්නේ? මේ කාරණය ඉස්මතු වෙන්නේ ශිෂ්ටාචාරය ආරම්භක අවදී. එතකොට ද රාජ්‍ය බිහිවීම ගැන විවිධ මත තියෙනවා. හැබැයි එක මතයක්වත් අද වෙනතුරු ඔප්පු කරලා නැහැ. රාජ්‍ය බිහිවීම ගැන කුමන මතයේ තිබුණත් ඒ කියන්නේ මතභේද තියෙනවා. නිශ්චිත මතයක් නැහැ, පිළිගත් මතයක් නැහැ. නමුත් රාජ්‍ය බිහිවූ දා පටන්, එහෙම නැත්නම් පාලකයෝ කියන පිරිස බිහිවූ දා පටන් ජනතාව ඒ බලයට යටත් වූ දා පටන් මිනිසා දේශපාලනය කෙරේ උනන්දු වෙන්න පටන් ගත්තා. පාලකීන්ට බලය ලැබුණේ කෙසේද? ඒ බලයට ජනතාව අවනත විය යුත්තේ ඇයි? එසේ අවනත නොවුනොත් ඇතිවන තත්ත්වය කුමක්ද? රාජ්‍ය බිහි වූයේ කෙසේද? ඒ වර්තමාන ස්වභාවය කුමක්ද? ඒ අනාගතය කෙසේ වේද? ජනාදී වශයෙන් හොඳම රාජ්‍ය කුමක්ද? හොඳම නීති ක්‍රමය කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ශිෂ්ටාචාරය ආරම්භයේ පටන්ම මිනිසා උනන්දු වුණා. ඒ උනන්දු වීමත් සමග තමයි මිනිසා දේශපාලනය අධ්‍යයනය කිරීම ආරම්භ කළේ. එතකොට දැන් මේ හැම ශිෂ්ටාචාරයකම, හැම පැරණි ශිෂ්ටාචාරයකම මිනිසා දේශපාලනය අධ්‍යයනය කිරීමට යොමු වෙලා තියෙනවා. එහෙත් වඩාත් විධිමත් ලෙස සහ වඩාත් විද්‍යාත්මක ලෙස මිනිසා දේශපාලනය හැදෑරීමට උත්සාහ දරන්නේ පැරණි ග්‍රීක ශිෂ්ටාචාරය. විශේෂයෙන්ම සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියන සම්භාව්‍ය ග්‍රීක චින්තකයින් තමයි දේශපාලනය වඩාත් විධිමත් ලෙස හා වඩාත් විද්‍යාත්මක ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ කළේ. ඒ නිසා අපි කියනවා මේ ග්‍රීක යුගය, පැරණි ග්‍රීක යුගය අපි කියන්නේ සම්භාව්‍ය ග්‍රීක යුගය කියලා. ඒ කියන්නේ දේශපාලනය හැදෑරීම පමණක් නොවේ. අද අපි අධ්‍යයනය කරන හැම ශාස්ත්‍ර ඥානයක්ම ආරම්භ වෙන්නේ පැරණි ග්‍රීසියේ. ඒ නිසා ඒ ඉතා දියුණු, ඇත්තටම කියනවා නම් ලෝකයේ ශාස්ත්‍ර ඥානයේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුන්වන්නේ ග්‍රීසිය, පැරණි ග්‍රීසිය. ග්‍රීක යුගයේ තමයි දේශපාලනය අධ්‍යයනය කිරීම වඩාත් විධිමත් ලෙස සහ විද්‍යාත්මක ලෙස ආරම්භ වෙන්නේ. දැන් මේ ග්‍රීක යුගයේ දේශපාලනය අධ්‍යයනය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? ග්‍රීක යුගයේ දේශපාලනය අධ්‍යයනය ලෙස හැඳින්වෙන්නේ පෞර රාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කිරීම. එහෙම නැත්නම් ඒ වෙනකොට තිබුණේ නාගරික රාජ්‍යයන්. ඒ නාගරික රාජ්‍යයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි ග්‍රීක යුගයේ දේශපාලනය අධ්‍යයනය කිරීම ලෙස සැලකුවේ. දැන් මේ ගැන අපි කරුණු කෙටියෙන් සලකා බැලුවොත් අපිට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි එදා ග්‍රීක යුගයේ පෞර රාජ්‍ය නැත්නම් නාගරික රාජ්‍යයේ ස්වභාවය කුමක්ද? ග්‍රීක යුගයේ නාගරික රාජ්‍යයේ ස්වභාවය ගැන කියද්දී ඒ නාගරික රාජ්‍ය සමග මිනිස් ජීවිතයේ සියලු අංගයන් ඒ රාජ්‍ය සමග බැඳිලායි තිබුණේ. ඒ කියන්නේ මිනිසාගේ පෞද්ගලික ජීවිතය, මිනිසාගේ සමාජ ජීවිතය හා මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතය කියන හැම අංශයක්ම පෞර රාජ්‍ය හා බැඳී පැවතුණා. වෙනත් වචනවලින් කියනවා නම් මිනිසාගේ ජීවිතයේ සියලු කටයුතු, අපි ගත්තොත් දේශපාලන කටයුතු, ආර්ථික කටයුතු, වෘත්තීය කටයුතු, ශිල්පීය කටයුතු,
ललित कला बुद्धिमे कटयुत मे सीरुदे पौराज्य समग बेदलाबुण यदिशा पौराज्य देशपालने संविधान पमनाक नवे क्रियात्मक पौराज्य सामजार्तिक सांस्कृतिक इवगेम साधार्मिक आध्यात्मिक संविधान क्लेशा पौराज्य क्रियात्मक यदिशा पौराज्य के नेकके कुड़ा उनाट ये इता संकीर्ण मुखदेक पालन क्रमया पमनाक नवे एक पैतकी पालन क्रमया तव पैतकी आर्थिक क्रमया तव पैतकी समाज सांस्कृतिक क्रमया तव पैतकी आध्यात्मिक संविधान पौराज्य एनिसा यदा युगे वीक चिंतकी पेन्वाद देशपालने हदरीमे अ पौराज्य प्रमद हदरीम इतने पौराज्य विवाहम वड़ा संकीर्णाई पालन क्रमे यदा देशपालने के लिए अध्ययन कले पालन क्रमे पीलबंद पमनाक नई समाज क्रमे सांस्कृति आर्थिक क्रमे इवागेम मेरी सागे आध्यात्मिक कटयुत मे सीरुदे अध्ययन किरीम तमाइ यदा देशपालने अध्ययन किरीम के अदहस कले ऐसा टपेन पेरणि ग्रीक युगे देशपालने अध्ययन किरीम इता पुल स्वभाव धर्व इवागेम तवेदगा ग्रीक युगे यतमाइद अभी गत सोक्रटीस प्लेटो वैन चिंतकीन देशपालने अध्ययन कले आचार विद्यात्मक क्रमेट एक अन्मुखद आचार विद्यात्मक क्रम की आना आचार धर्म पदनाम कर देशपालने अध्ययन की मुनाद आचार धर्म की आने हुदनरक साधारण असाधारण युक्ति अयुक्ति यहापत अयहपत ओतमय सदाचारात्मक देव आचार धर्म की अन्नी आचार धर्म पदनाम कर तमय मुल ग्रीक चिंतकीन देशपालने विग्रह कले देशपालने अध्ययन कले विषय सोक्रटीस प्लेटो वगे चिंतकी ओन उत्साह कले परमादर्शी राज्य कुमग्दीन विग्रह करें वडात हुदम राज्य कुमक दिखने विग्रह करें वडात यहापत राज्य कुमार दिखने विग्रह करें अब अरिस्टाटल इटोड़ा विनास अरिस्टाटल तमाइ मे आचार विद्यात्मक क्रमेट अमतरव विद्यात्मक क्रमे उदागत्ते प्रथम वतावट देशपालने अध्ययन किरीम सदा ये तमाइ विशेष में निगामी क्रमेय युदागण देशपालने अध्ययन किरीम सदा मुखादमे निगामी क्रमे की आनुभूतिक क्रमे मुखादमे आनुभूति क्रमे की तुरतुर सह दत्त असुरेन देशपालने अध्ययन किरीम आरंभकराने प्रथम वतावट अरिस्टाटल ये अभी हनुना विद्यात्मक क्रमे किला मुखादमे विद्यात्मक क्रमे किला गटलुवाक हनुना गणीम दत्त रसकिरीम दत्त वर्ग किरीम दत्त विश्लेषण किरीम निगमने लभीम मिन्न मे विद्यात्मक क्रमे युदा गणिमी देशपालने अध्ययन किरीम आरंभकराने प्रथम वतावट अरिस्टाटल अरे ओहो ये विद्यात्मक क्रमे भविता के रूपे एक पमन ओ अध्ययन तमय आंडुक्रम तुलनात्मक अध्ययन किरीम सदा पमनाय ओह विद्यात्मक क्रमे भविता कले ओह विशेन आंडुक्रम एकसीय पना साटक पमन इता विशाल संख्या वक आंडुक्रम एकसीय पना साटक ओह अध्ययन करणवा तुलनात्मक ये सदा हो भविता करणवा विद्यात्मक क्रमे मेनिसा तमय अभी अरिस्टाटल देशपालन विद्या पियाले सांदुन्ना प्रथम वतावट विद्यात्मक क्रमे उदागन मीन देशपालने अध्ययन किरीमे आरंभकरपु चिंतकालेस मे विद्य पेन फेरणि ग्रीक युगे देशपालने अध्ययन किरीम इता पुलुल हा विद्यात्मक स्वभाव धरो पाव नमुत दं ग्रीक युगे पास्यले मेने रोमयुगे रोमयुगे वेनसक्ने देशपालने अध्ययन किरीम इताम प्रशस्त मट्टमक तिबुना विद्यात्मक लेस एवगेम इता विधिमत् लेस देशपालने अध्ययन किरीम रोमयुगे सिधु नमूत मध्यकालीन युगे यदि देशपालने अध्ययन किरीमे स्वभाव संपूर्ण विनाशुना ये विनाशनी कहमद मध्यकालीन युगे पल्लिये बल्ले तहौरुवीम निसा कथोलिक पल्लिये बल्ले तहौरुवीम समग देशपालनेट वडा आगम बलवत्तेनो राज्यट वडा पल्लिये बलवत्तेनो मे निसा ये मध्यकालीन युगे मिनिसा देशपालने अध्ययन किरीमट पेलमुने देवधर्मे अध्ययन करण विधियट एमता मिनिसा देशपालने अध्ययन किरीमट पेलमुने आगम अध्ययन करण विधियट इतना आगम प्रधान वेनकोट देशपालने यटपत्तेनो तो मे तत्व तूल मध्यकालीन युगे मिनिसा देशपालने अध्ययन कराने इका पाठ स्वभाव की यार ग्रीक युगे वगे पुरुष स्वभाव गिन्ने में दें मध्यकालीन युगे वेनकोट देशपालने अध्ययन किरीम पड़ स्वभाव गण वाक्य अदहस्करण
මධ්‍යකාල යුගයේ මිනිසා දේශපාලනය කියලා සැලකුවේ ආණ්ඩු ක්‍රමයේ පමණයි පාලන ක්‍රමයේ පමණයි ඒතර පාලන ක්‍රමයේ පිළිබඳ හැදෑරීම පමණයි මධ්‍යකාල යුගයේදී දේශපාලනය අධ්‍යයනය කිරීම යනුවෙන් අදහස් කළේ ඒතර මේ පාලන ක්‍රමයේ පිළිබඳ අධ්‍යයනය කළේත් එක අරමුණකින් එක දෘෂ්ටි කෝණයකින් මොකද්ද ස්වර්ගයට යෑමේ අරමුණ ඒතර මිනිසා රාජ්‍ය සැලකුවේ එක ඔගස්ටයින් කියන දේවධර්මාචාර්යවරයා පෙන්වා දෙනවා රාජ්‍යනු ජන්මපාප දෝෂයේ ප්‍රතිඵලයයි. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය බිහි වෙලා තියෙන මිනිසාගේ පව් සමා කරන්න. අන්න බලන්න. ඒ කියන්නේ මොකද්ද? මිනිසා රාජ්‍ය පිළිබඳව මිනිසා තුළ තිබෙච්ච පිළිගැනීම මොකද්ද? රාජ්‍ය කියන්නේ ස්වර්ගයට මිනිසාව ස්වර්ගයට යවන්න මේ ලෝකේ තියෙන මිනිසුගේ පව් සමා කරන්න තියෙන සංවිධානය රාජ්‍ය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය පිළිබඳව තිබෙන ආගමික දෘෂ්ටි කෝණය. ඒ නිසා මධ්‍යකාලීන යුගයේදී දේශපාලන අධ්‍යයනයේ ඊට පාඩු ස්වභාවයකට පත් වෙනවා. ඊටම අවිද්‍යාත්මක ස්වභාවයකට පත් වෙනවා. ඒ කියන්නේ දේශපාලන හැදෑරීම දේව ධර්මයේ හැදෑරීමක් බවට පත් වෙනවා. මේ තමයි මධ්‍යකාලීන යුගයේ ඇති වෙච්ච තත්ත්වය. නමුත් 16 වන ශතවර්ෂය වෙනකොට නූතන යුගය ලැබෙනවා. නූතන යුගයේදී දේශපාලන අධ්‍යයනය කිරීමේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නැවත ඇරිස්ටෝටලියානු බලපෑම ඇති වෙනවා. එහි ආරම්භක ලෙස අපි සලකන්නේ මැකියාවෙල්ලි නිකොලෝ මැකියාවෙල්ලි නැවත දේශපාලනය කියන්නේ බලයේ පිළිබඳ අධ්‍යයනයක් ලෙස නැවත ඉදිරියට ගමන් කරනවා නූතන යුගයේ ආරම්භයේ 16 වන ශතවර්ෂයේදී දේශපාලනය කියන්නේ ලෞකික දෙයක් බවට පත් වෙනවා දැන් මධ්‍යකාලීන යුගයේ දේශපාලනය ආධ්‍යාත්මික දෙයක් ලෙසයි සැලකුවේ නමුත් නූතන යුගයේ ආරම්භයේදී ඇති වෙන පරිවර්තනය මොකද්ද පල්ලියේ බලයේ බිඳ වැටෙනවා කතෝලික පල්ලියේ බලයේ බිඳ වැටෙනවා ඒ කතෝලික පල්ලියේ බලයේ බිඳ වැටීමත් සමග ජාතික රාජ්‍ය බිහි වෙනවා යුරෝපේ ඒ ජාතික රාජ්‍ය බිහි වෙන්නේ කොහමද සම්පූර්ණයෙන්ම ඒ වෙනකොට තිබුණු මධ්‍යකාලීන අධිරාජ්‍යයට එරෙහිව කතෝලික පල්ලියට එරෙහිව ඒ වගේම රදළ බලයට එරෙහිව තමයි ජාතික රාජ්‍ය බිහි වෙන්නේ ඒ නිසා ජාතික රාජ්‍යයේ තිබිච්ච එකම පදනම තමයි බලය සබ බලය පදනම් කරගෙන තමයි ජාතික රාජ්‍ය බිහි වෙන්නේ. ඒ නිසා නූතන යුගයේ ආරම්භයේදී දේශපාලනය සම්පූර්ණ වෙනස් මුහුණුවරකට පත් වෙනවා. දේශපාලනේ නැවත යථා රූපයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දේශපාලනේ හැදෑරීම නැවත බලයේ පිළිමද හැදෑරීමක් බවට පත් වෙනවා. නූතන යුගයේ ආරම්භයේදී. එහි පුරෝගාමී ලෙස අපි සලකන්නේ මැකියාවෙල්ලි. ඒ වඩාත් න්‍යායාත්මක පදනමකට ගේන්නේ ජීන් බොඩෑන්. බොඩෑන්ගෙන් පස්සේ හොබ්ස් ඒ වගේම මැක්ස් වේබර් අනේ විදියට ඒ වගේම හැරල් ලැස්වෙල් මෑත කාලේ ඉඳපු චින්තකෙක් මේ බලය පිළිබඳ අධ්‍යයනය වර්ධනය වෙනවා විශේෂයෙන්ම රාජ්‍යයේ බලය පිළිබඳ අධ්‍යයනයක් ලෙස නූතන යුගයේ ආරම්භයේ සිට දේශපාලන අධ්‍යයනය වර්ධනය වෙන්න පටන් ගන්නවා මේ විදියට වර්ධනය වෙච්ච දේශපාලන අධ්‍යයනය විෂයක් බවට පරිවර්තනය වෙනවා 19 වන ශතවර්ෂයේ අග භාගයේ එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලය තමයි මේ විෂය බිහි වෙන්නේ ඒ අනුව දේශපාලන විද්‍යානමති විෂය බිහුණෙන් පස්සේ ඒ විෂය මුල් කාලයේ රාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් ලෙස තමයි වර්ධනය වෙන්නේ. පසුව එය බලය පිළිබඳව අධ්‍යයනය කරන, ඒ වගේම මිනිසාගේ දේශපාලන චර්යාව පිළිබඳව අධ්‍යයනය කරන, ඒ වගේම ගැටුම් පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් ලෙස 19 වන ශතවර්ෂයේ අග භාගයෙන් පස්සේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම වඩාත් විද්‍යාත්මක ලෙස දේශපාලනයේ හැදෑරීම ආරම්භ වෙනවා මේ විෂය ආරම්භයත් සමග ඒ 19 වන ශතවර්ෂයේ අග භාගයේ පටන්. ඒ මේ විදිහට තමයි පැරණි ග්‍රීක යුගයේ සිට මේ දක්වා මිනිසා දේශපාලනය අධ්‍යයනය කිරීම සිදු කරලා තියෙන්නේ අඛණ්ඩතාවයක් තියෙනවා ග්‍රීක යුගයේ ඉඳලා වර්තමානයේ දක්වා. ඒතොර අද අපි දේශපාලනය අධ්‍යයනය කරන්නේ දේශපාලන විද්‍යාව නැමැති විෂය පදනම් කරගෙන. ඔව් අද වැඩසටහනින් මා හිතන්නේ දේශපාලන විද්‍යාවේ අලුත් නැත්නම් නව විෂය නිර්දේශය පිළිබඳවත් ඒ වගේම දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමත් ඒ වගේම දේශපාලන විද්‍යාවේ ස්වභාවය කුමක්ද කියා සලකා බැලුවා. ඒ වගේම දේශපාලන විද්‍යාව අධ්‍යයන විෂයක් වශයෙන් කෙසේ වර්ධනය වූද කියන කාරණාවත් අපි සලකා බැලුවා. මා හිතන්නේ අපි ඉදිරි වැඩසටහනකින් අපි නැවතත් විෂය නිර්දේශයේ නවතම මාතෘකා පිළිබඳ සාකච්ඡාවක් කරගෙන යනවා. ඔබට සුබ උදෑසනක්.